අයිබෝන් ඔගලන් ඔක්කොටම චාවෝ කියලා කිව්වා ලංකාවේ ඉන්න කට්ටියට ආයුෂ බොහෝ වෙන්න ඉතාලි ඉන්න කට්ටියට චාවෝ වෙලා එයාලටත් ආයුෂ බොහෝ වෙන්න අපි 2024 ටිකක් වෙනස් විදිහකට අපි අලුත් වැඩක් පටන් ගත්තා මං හිතන්නේ මාස ගානකට පස්සේ තමයි මේ විදිහේ පොඩි ටෝක් ෂෝ එකක් ඕගලන්ට අරගෙන ඉන්නේ ඉතාලියේ මම දැක්ක සෑහෙන චරිත ඉන්නවා සෑහෙන විදිහේ අමුතු විදියට හිතන අලුත් විදියට හිතන වගේම ජීවිතවල අර ධන ඍණ පැති දෙකම එකට එකතු කරගෙන යන පිරිස ඉන්නවා ඉතින් ඒගොල්ලන් එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා හිතුවා ඉතින් 2024 අපි හාහා පුරා කියලා මේ වැඩේට දෙන්නෙක්ට කතා කරා මේ තමයි ඒ දෙන්න ඉතින් ඕගලන් සමහරට දැකලත් ඇති දන්න කට්ටිය දන්නවත් ඇති TikTok එකේ මේගොල්ලන් කුකින් බනිස්ලා දෙන්නෙක් තමයි මේ ඉන්නේ ලස්සනට ඉනා වෙලා ඉතින් YouTube එකෙත් මේගොල්ලන් ඉන්නවා Facebook එකෙත් අපි ඉතින් අද කතා කරන්න යන්නේ මේ දෙන්නත් එක්ක තමයි නම මොකද්ද නම ෂේන් මගේ නම දිනුක සීන් එකේ ඉන්නේ ඉතින් ෂේන් දිනුක දෙන්නත් එක්ක තමයි අපි කතා කරන්නේ අපි පොඩ්ඩක් වැඩේ මේ විදියට යන් එතකොට අපිට ලේසි යාළු සීන් යාළු වගේ අපි කතා කරගෙන යන් ඕගොල්ලන් අපි දිහා බලාගෙන ඉන්නේ මේ විදියටම හරිද ලංකාවේ කොහෙද ලංකාවේ හලාවතයි හලාවත ලංකාවේ වෙනප්පුවේ වෙනප්පුවේ ඉතාලියට එන්නේ කොයි කාලේද ඉතාලියට නම් එන්නේ දැන් අවුරුදු 5කට විතර කලින් මමත් මෙයාත් එක්කම එකට නෙමෙයි ආවේ ඒක දවස්වලම තමයි මාත් ඒවිල්ලා අවුරුදු 5ක් වගේ දෙන්නම එකම කාලේ වගේ එන්නේ නේ දැන් දන්නේ නැති කට්ටියට අපි පොඩ්ඩක් කියමු ඔයගලන් ගැන විස්තර මොනවද වෙන්නේ කියලා මම මෙයි කරන්නේ උයන එක ඒ කියන්නේ අපි දෙන රෙස්ටුරන්ට් එක වැඩ කරන්නේ අපේ මේ වීඩියෝ තියෙන්නේ උයන දේවල් ගැන රෙස්ටුරන්ට් වල වෙන දේවල් ගැන ඒ වගේ දේවල් වලත් මේ සේසරි ඉගෙන ගන්න කැමති කට්ටියන ලංකාවේ ගොඩක් කියන්නේ අපි දැක්ක අපේ මැසේජ් උත් ගොඩක් කියලා තිබ්බා ඉතින් ඒක හන්දා ලංකාවේ දකින්න නැති දේවල් මේ අපි දකින්න දේවල් තමයි අපේ YouTube channel එකෙන් අපිට පෙන්වන්න ඕන. ගොඩක් කට්ටියට මේ කියන්නේ ඉතාලියට එන්න ඉන්න කට්ටියට සෑවිල්ල ඉන්න කට්ටියට information එකක් විදියට ඕගොල්ලන් මේ වීඩියෝ සීරීස් එකක් අරගෙන එනවා. මොකද හිතන්නේ ලංකාවයි ඉතාලියයි ගත්තොත් එහෙම මොන විදියටද දැනෙන්නේ? ලංකාවට යන්න ඕනේ කියලා හිතනවද නැහැ ඉතාලිය හොඳයි කියලා හිතනවද? ලංකාවත් එක්ක නම් අපිට කොහොමත්ම ගලප ගන්න අමාරුයි මේ ඉතාලිය කියන එක. ඉතින් අර කියන්නේ අපි හැම කියන්නේ හැදුණියේ ලංකාවේ නේ. එතකොට ලංකාවේ ඉඳන් මෙහෙට ආවෙන් පස්සේ මෙහෙ පරිසරයේ හත්පසින්ම වෙනස් වුණාට ඉතින් මෙහෙට ආවෙන් පස්සේ කරගන්න දෙයක්වත් නැතිකමට ලංකාව ගැන හිතන්න බෑනේ අපි එහෙන් ආපු නිසා ඉතින් මෙහෙ ඉන්නවා මෙහෙ හිටියට අර ලංකාවේ තියෙන ජීවිතේ නම් අපිට කොහොමත් මෙතින් ගන්න බෑ ඒක ඉතින් දන්න ඔක්කොම මම දැන් මම කිව්වනම රැප් සීන් එකේ ඉන්නේ කියලා පොඩි සින්දු ගැල්ලකුත් තියන්නේ මම ලංකාවේ මලේ හිටියත් කොහෙද ඒ වගේ තමයි නේ ඒ වගේ තමයි මේ වෙලාවෙත් සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 7ට විතර තමයි මේ සීතල තියෙන්නේ මේකත් අපිට දරා ගන්න ටිකක් අමාරුයි දැන් දාගෙන ඉන්නේ අපි ආසාවට පැටලෙන්න නෙමෙයි ඒක හරි අමහසුයි සීත කාලේ ගෙවා ගන්න ඉතින් සාමාන්‍යයෙන් දන්නවා ලංකාවේ ඉන්නකොට දවස් 365ම හොඳට අවුව පායනවා අපිට සෝටයි බාටයි දාගෙන කෙරවලට හරි යන්න පුළුවන් අනිවාර්යයෙන් ඒ දේවලුත් තියෙනවා මොකද ගොඩක් කට්ටිය හිතන් ඉන්නවා හිම වැටෙන රටකට ගියාට පස්සේ වාව් එතන තමයි ලයිෆ් එක දෙන්නේ මං ඇචීව්මන්ට් එකක් ගත්තා කියලා ඒකත් නෙමෙයි ඇචීව්මන්ට් එක එතනින් එහාට තියෙනවා එතකොට දැන් දෙන්නම වෘතියෙන් කරන්නේ සුපෝයේදී ඕගලන්ට හිතන විදිහට සෝෂල් මීඩියා එක්ක ඕගලන්ගේ ලයිෆ් එක ඉස්සරහට අරන් යනකොට කරගන්න පුළුවන්ද මොකද අපි දකිනවා ගොඩක් කට්ටිය දැන් මං මගෙන් ගන්නම්කො හරිද මම මෙහෙ ආවට පස්සේ ඕගලන් දකින්න ඇති මම ගොඩක් වීඩියෝස් අප්ලෝඩ් කරා අඩුයි ඉතින් එකක් ක්‍රියේටිවිටි කියන පැත්ත චුට්ටක් අඩු වැඩි වෙනවා සහ වෙලාවත් එක්ක ඕගලන් කොහොමද ඒකට වෙලාව බැලන්ස් කරගන්නේ අපි අසන්න අයියේ මේ මොන රස්සාවක් කරද්දිත් අපිට ස්ට්‍රෙස් එකක් එනවානේ මොකද මං උදේ 10 මාට්ටට පටන් ගත්තාම දවල් 2:00 ආරනකම්ම මම කුස්සියක් අස්සී ඉන්නේ මම ගොඩක් කලාවට මට කරන්න එදිනදා කරන්න තියෙන වැඩේ වෙලා ඉක්මන් කරා අපි බලනවා ස්ට්‍රෙස් එක පිටි කරගන්න තියෙන්නේත් මොකද්ද කියලා ඒ වෙලාවට මම ෂේනුයි ෂේනුත් නිවාඩුනම් පොඩි වීඩියෝ කැල්ලක් අරගෙන මොකක් හරි කෙනෙක්ට දෙන්න දෙන පණිවිඩයක්ද අපිට පෙන්වන්න තියෙන දෙයක්ද අපි වගේ එකක් දානවා ඉතින් කොහොම හරි අපි පොඩි වෙලාවක් හොයාගන්නයි වීඩියෝ කරන්නේ තම දිගට එකම දේ කරන් යනකොට පොඩ්ඩක් ඔලුවට ස්ට්‍රෙස් එකක් එනවා ඉතින් එතකොට මොකද හැම මිනිස්සෙක්ම මොන දේ කරා කියලා ඒකාකාරී වෙන්න ඕනේ නැහනේ අපි හැමෝටම තව ක්‍රියේටිව් දෙයක් තියෙනවානේ දැන් මම ආසයි වීඩියෝ කරන්න ෆොටෝ ගන්න එතකොට ඉතින් මම වැඩ කරද්දි මත් එක්ක වැඩ කරන ෂේනි ෆොටෝ එකක් මම ගන්නවා ඒ මොනොත් අපි Instagram page එකේ දානවා උයන එක මගේ වෘත්තිය කරගත්තට මම ආසයි මගේ අර එකක් ෆැෂන් එක තියෙන්නේ වෙන එකක් තියෙන ඒ කියන්නේ පුසියේ මම වැඩ කරන්නේ මගේ ෆැෂන් එක හන් තමයි ඒත් මම ආසයි අර එකම දේ කරන්න නැතෝ එතනත් වෙනස් දෙයක් දකින්න තියෙනවනේ මිනිස්සෙක්ට ඒකාකාරී වෙන්න කැමති නැහැ තරුණ වයසනේ මේ අපේ ගත වෙන්නේ එතකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි සල්ලි පස්සෙම දුවනවා ජොබ් කරනවා ඊට පස්සේ හම්බ කරනවා සල්ලි හොයනවා මේකද ලයිෆ් එක කියන්නේ අපි දකින්නේ දැන් අපේ ලංකාවේ ඉන්නකොට අපේ තරුණ කාලේ මීටඩිය ඇත්තටම වෙනස්නේ අපි මෙතන ටිකක් ෆ්‍රේම් එකකට කොටු වෙලා ඉන්නේ අපි ජොබ් එකට යන්න ඕනේ ආයෙ ගෙදර එන්න ඕනේ කොහොමද දකින්නේ කියන්නේ හිතෙන්නේ නැද්ද ලයිෆ් එකේ අපි ආසම කාලයක් නිකන් නැති වෙනවා දෝ වගේ එකක් හිතෙනවා හිතෙනවා අනන්තයි ඉතින් මේ උදාහරණයක් තමයි මේ පහ වුණ නත්තලයි අලුත් අවුරුද්ද
ඉතින් අර අපේ දැන් අපි මෙහෙ අපේ තරුණ මේ කාලේ අපි ලංකාවේ හිටියා නම් සාමාන්‍යයෙන් ආත්පසින්ම වෙනස්නේ. ගොඩක් දේවල් මගහැරෙනවා මේ තරුණ කාලේ. මේ දැන් අපි චුට්ටක් කතා කරමු මේ දෙන්නගේම මම අහන්න කැමතියි දැන් අපේ වීඩියෝ ගොඩක් ඉතින් ඔයගලන්ගේ අපේ ඔක්කොගෙම ලංකාවේ ඉන්න කට්ටිය බලනවා. තා දවස ගානේ සමහර වෙලාවට මැසේජ් එනවා කොහොමද අපි ඉතාලියට එන්නේ? මෙහෙ ජොබ් එකක් හොයාගන්නේ කොහොමද? සෙටල් වෙන්නේ කොහොමද වගේ දේවල් ගොඩක් කට්ටිය. අපි චුට්ටක් කියමු දෙන්නටම තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක දැන් අවුරුදු 5ක් මෙහෙ ඉන්නවා ජොබ් එකක් කරනවා. සහ ලැන්ග්වේජ් එකේ පැත්තත් අපි ඉස්සර කතා කරමු. ඉතාලියට එන්න බලන් ඉන්න. අපි වගේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට ඔගලන් මොනවද කියන්නේ? මං කියන්න තියෙන්නේ ගොඩක් කට්ටිය ඉතාලියෙන් අහනවානේ. දැන් ඔයා ඉතාලියෙන් කෙනෙක් ඉදිය දන්නව නැහැ. ඉතාලියෙන් ටිකක් අමාරුයි කියලා නේ. පුළුවන් නම් එන්න try කරන්න. ඕන විදියකට try කරන්න. ඒත් ලංකාව ඉගෙනගෙන ලංකාවේ තොද හොටෙල් තියනවනේ දැන්. හොඳ හොටෙල් තියනවා. අනික ඩුබයි වගේ රටවල් මේ රටවල් වලට වඩා හොඳයි. දැන් ඔය හැම රටකම යන්නේ තියෙන පඩි හන්දනේ අසන්නයි. දැන් අපි මෙහෙ ගන්නවට වඩා හොඳ පඩියක් ඩුබයි වලගේ රටවල් වල ගත්තයි. ඔයාලා හොඳට ලංකාවේ වැඩ කරලා හොඳ CV එකක් හදාගෙන මේ වගේ රටවල් වල try කරන්න බැරි කමක් නැහැ. මේ රටවල් වල ඉතින් આવවත් තර දින්නෙත් නැහැ. වඩ මොනක් තින්කිය. ඉතාලිය ගැන ඉතින් කතා කරද්දි මේ හුඟ දෙනෙක් අහන්නේ මේ ඉතාලියෙන්නේ ඉතාලිය කියන නම ගොඩක්ම හැදිලා තියෙන්නේ මේ වෙනස්ම විදිහකට. අපි මේ ඉතාලිය ගැන හිතන දේවල් ඉතාලිය නැහැ ඇත්තනම ලංකාවෙද්දි කියන දේවල්. ඉතාලියට එන්න try කරන වෙලාවෙ ඉතින් මන් නම් කියන්න තියෙන්නේ ඉතාලිය හොඳ යුරෝප් හොඳයි උනාට දැන් මේ මෙයා කිව්ව මගේ යාළුවා කිව්ව වගේ දැන් අපි වැඩ කරන මේ කුස්සිය ඇවිල්ලා ෂෙෆ්ලා හොඳ ෂෙෆ්ලා try කරනවා මේ ඩුබායි වලට යන්න. ඒ කියන්නේ ඩුබායි වල සැලරිස් හොඳයි මිනිස්සුන්ට තියෙන තැන හොඳයි. ඒ කියන්නේ TV එකට ඇවිල්ලා පොඩ්ඩක් වැලියු එකක් වැඩි වෙනවා. උනාට ඕක දන්නේ නැහැ ලංකාවෙ ඉන්න ගොඩක් අය try කරන්නේ ඉතාලිය කිව්වොත් අර නම නමට ගොඩක් අර රැල්ලට වගේ. ඉතින් මන් නම් කියන්නේ මේ ඉතාලියම එන්න ඕනේ අපිට තියෙන දක්ෂතාවයට අපිට අර කෝස් එකක් හොයා ගන්නවා වගේ කෝස් එකක් අපි සිලෙක්ට් කරන්න අපි කරන දේ අපි දන්න දෙයටනේ. ඉතින් ඒ වගේ අපිට මේ අපි කරන වෘත්තියට ගැළපෙන මේ රස්සාව කරන තැන හොයා ගන්න පුළුවන් ලංකාවේ හැරි. ඉතාලියම කියලා ටාගට් කරන්න නැතුව ඉංග්‍රීසි රටවල් ඕන තරම් තියෙනවා. නිව්සීලන්ත එහෙම. ඔව් දැන් අනිත් එක මම පොඩි දෙයක් කියන්නද ඒක තියෙන අර ලෝක ස්වභාවය කියලා දෙයක් තියෙනවා. දැන් අපි ලංකාවෙ ඉන්න කෙනෙක් try කරන්නේ කවදා හරි ඉතාලියට. දැන් මම try කරන්නේ. දැන් මං ඉතාලියේ ඉන්නේ. දැන් මං ඇවිල්ලා තියෙනවානේ. මම දැන් try කරන්නේ නිකන් ඇමරිකාවට, කැනඩාවට, ඩුබායි ඒ වගේ වෙන රටකට. ඒක මාරු පොයින්ට් එක. මොකද මේ ඇත්තටම අපේ කට්ටිය ගොඩක් උත්සාහ කරන අපේ නුත් අහන්නේ ඉතාලියට එන්නේ කොහොමද? ඉතාලියට එන්නේ කොහොමද? ඊට වැඩිය දැන් යුරෝපේ ගත්තත් රටවල් 24ක් තියෙනවා. එතකොට ඒ රටවල් 24 ඇතුළත කතා කරන්නේ භාෂාවල් එකකට එකක් වෙනස්, තියෙන කල්චර් එකකට එකක් වෙනස්, තියෙන ජොබ් මාකට් එක එකකට එකක් වෙනස්. එතකොට ඕගොල්ලන් උයන්න දන්නේ නැත්තම් දැන් මුන් දෙන්න උයනවා. එතකොට ඒ දෙන්නට හරින්නේ ජොබ් එකේ දෙන්න හොයාගෙන තියෙනවා වෙනුලා. හැබැයි ඕගොල්ලන් උයන්න දන්නේ නැත්තම් වෙනින්ම උයන්න පුරුදු වෙලා එහෙම කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට ආස නැත්තම් ඕගොල්ලන් දක්ෂ ෆීල්ඩ් එක මොකද්ද? ඒකේ ඉස්සරහට පොඩ්ඩක් ඉගෙන ගත්ත එක්ස්පීරියන්ස් ටික හදාගත්ත ඒකට අවශ්‍යතාවයේ තියෙන රටවල් ඕන තරම් තියෙනවා. නෝවේ, ස්වීඩන් ගත්තා ටිකක් සීත රටවල්. ඒ පැත්තේ තියෙන ඊට වැඩිය වෙනස් රස්සාවල්. ඉතින් ඒ නිසා අර ඉතාලියම කියලා බලාපොරොත්තු වෙන ඉතාලියට මෙන්න උත්සාහ කරන්න එපා. යුරෝපේ තව ගොඩක් එන්න ලේසි. සහ ඊට වැඩිය පඩිය වැඩි රටවල් තියෙනවා නේ. අනිවාර්යයෙන්ම තව එන්නද තියෙනවා. ලංකාවේ ගොඩක් කට්ටිය දැන් වෙන රටකට යන්න හිතාගෙන කෝස් කරනවා. මොකද කෝස් එකක් කියන්නේ දෙයක් තමුන් ඉගෙන ගන්නවා කියන්නේ. තමුන් එතන ජීවිතය කන්ටිනියු කරගන්න ඕනේ ඉස්සරහට. මම හිතන්නේ මේ රටකට යන්න බලාගෙන දෙයක් ඉගෙන ගන්න එපා. තමුන්ගේ තියෙන දේ අර හැකියාව අලුත්ෙන් හදාගන්න කියන්නේ අර ලෙවල් අප් කියන්නේ. එහෙම කරන්න තමයි දෙයක් කරන්න ඕන. ලංකාවේ මේ හොටෙල් කෝස් එකක් කරලා මේ වගේ රටකට ඇවිල්ලා අපි වැඩ ගන්න විදිහට වැඩ කරද්දී මේ මිනිස්සුන්ට සමහරවිට දුකි හිතෙන්න පුළුවන්. ඒත් මේ මිනිස්සුගේ ස්ටෙප් එකක් මේ පසර ගන්න බැරුව යන්න පුළුවන්. මොකද මේ මිනිස්සු ගොඩක් සල්ලි වියදම් කරලා කරපු හන්ද එක හන්ද දෙයක් කරන්න කලින් හොඳට හිතන්න ඕන නේද සන්න. අපි හිතමු ලංකාවේ ඉන්නවා නම් chef කෙනෙක්, ලංකාවේ ඉන්නවා නම් kitchen helper කෙනෙක්, එහෙම නැත්නම් මේ restaurant field එකේ hotel field එකේ හිටපු කවුරු හරි කෙනෙක්. ඒගොල්ලන් අපි කලින් කතා කරා වගේ යුරෝපෙට එන්න, ඉතාලියට එන්න බලාපොරොත්තුවක් ආසාවක් තියෙනවා නම් ඔය දෙන්න ඒ වෘතියේ ඉන්න දෙන්නෙක් විදියට ඉතාලිය යුරෝපේ රටක මොකද්ද ඒගොල්ලන්ට දෙන්න තියෙන මැසේජ් එක? ඒක ඉතින් හරි ලස්සනයි. හොඳයි. ඒ කියන්නේ මන් නම් කියන්නේ ඉතාලියට නෙමෙයි කාට වුණත් පිට එතකොට මේ වෙන්නේ එක්ස්පීරියන්ස් වැඩි වෙනවා. දැන් ලංකාවේ වැඩ කරන කෙනෙක්ගේ ලංකාවේ යන විස්තරය දන්නවනේ. එතකොට දැන් යුරෝපෙට ආවොත් යුරෝපේ යන විස්තරෙත් දන්න. එතකොට මේ මිනිස්සයාගේ වැලියු එක පොඩ්ඩක් අපිට අප් කරගන්න පුළුවන්. එතකොට තමන්ට තමන්ගේ වටිනාකම වැඩි. එහේ දැන් අපි මෙහෙ වැඩ කරන විදිහට නෙමෙයි ලංකාවේ සිස්ටම් එකේ තියෙන කිචන් එක. හත්පසින්ම වෙනවා. ඉතින් ඒක නිසා ඉතින් අර කෙනෙක්ගේ ලෙවල් එක හදාගන්න මිනිස්සෙක් එක්ස්පීරියන්ස් මොකද ජීවත් වෙන්නේ පොඩි කාලේ ජීවත් වෙන කාලේ ගේමක් ගහගන්න. ඉතින් ඒ ෂෙෆ්ලාට උනත් කියන්නේ කුසියස් පොඩි දණින් පටන් ගන්න අරගෙන ලොකු වෙන තැනට ගිහිල්ලා එතනින් ඉති වෙන වෙන රටවල් වලට ගිහිල්ලා කන්ට්‍රිස් වලට ගිහිල්ලා එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් නම් Tamanට ගොඩක් වටිනවා. Tamanගේ CV එකට මේ කියන්නේ වටිනාකමක් දෙන්න පුළුවන් අපිට. ඉතින් ඒ කට්ටියට ඉතින් එන්න අවස්ථාවක් හම්බෙන්නේ කොහෙද? අනිවාර්යයෙන්ම එන්න බලන්න. මොකද්ද මේ රටවල් වල විස්තරේ, කල්චර් එක මොකක්ද, කැම් මොනවාද, අත්පසින්ම වෙනස් දේවල්. ඉතින් ඒක නේ මේ කියන මැජික් එක කියන්නේ. අනිවාර්යෙන්ම අපිට ඉතාලියේ ඉන්න අවුරුදු 20ක් 30ක් ගොඩක් පරණ කට්ටිය කියන්නේ බලා දකින ඉතාලිය නෙමෙයි ඒ කාලේ තිබ්බේ. ඒ කාලේ මෙහෙම
මෙහෙමයි මෙහෙමයි කියලා ඉතින් එහෙම ඒවා තියෙනවා විශේෂයෙන්ම ඉතාලියේ ටිකක් ඒක වැඩි මම හැමතිස්සෙම කියනවා ඒක එක ප්‍රශ්නයක් අහන්නම් දෙන්නගේ මට ඒකට තනි වචනෙන් උත්තරයක් දෙන්න එක එක ප්‍රශ්නයයි ඒක ලයිෆ් එකේ කවුරු හරි කෙනෙක් අහුවොත් එහෙම ඊටස්ලා දෙන්නෙක් විදියට ගත්තත් ඕගොල්ලන්ගේ ජොබ් වයිස් ගත්තත් ඉතාලියේ ඉන්න දෙන්නෙක්ගෙන් අහුවත් මේ ප්‍රශ්නේ පොදුවේ මිනිස්සෙක් වශයෙන් අහුවොත් ලයිෆ් එකේ end of the day goal එක එහෙම නැත්නම් මං මේ ජීවත් වෙන්නේ මං වැඩට යන්නේ මං TikTok කරන්නේ මං මේ බුණ හොදන්නේ මේ නිසයි මොකද්ද මෙන්න මේක හින්දා තමයි මම ඒක කරන්නේ අනේ වචන සතුට නිසා තමයි ඉතින් මේ සතුට හොයන්න තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ සතුටින් ජීවත් වෙන්න නිදහසේදී ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැතුව ජීවත් වෙන්න ඉතින් මන් නම් ඉතින් හැම plan එකක්ම කියන්නේ අපි plan A එකක් තියාගන්නේ අපිට plan B එකට අර ඒක නැති වුණොත් කියලානේ එතකොට plan A එකක් අපි select කරගන්නේ අපිට ප්‍රශ්න අඩුයි අපිට කරදර අඩුයි දුක අඩුයි ලේසියෙන්ම යන්න පුළුවන් හැම දෙයක්ම මං කියන්නේ හැම දෙයකටම බැලුවොත් ඉතින් සතුට හොයාගන්න තමයි ඉතින් අපි මේ හැම දෙයක්ම කරන්නේ කියලා තමයි මට කියන්නේ මම මේ හැම දෙයක්ම කරන්නේ මම අපේ අම්මරයි තාත්තරයි මට දෙන්න බැරිව කියපු දේවල් තියෙනවා මට ඕන අපේ අම්මයි තාත්තයි දැන් මගෙන් බරපොරොත්තු වෙන දේවල් තියෙනවානේ මට ඕන මම ජීවිතේ කවදා හරි සාර්ථක වුණා කියලා පෙන්වන්න අම්මරයි තාත්තරයි මම සාර්ථක වුණොසෙක් කියලා පෙන්වන්න ඒ කියන්නේ අම්මරයි තාත්තරයි හොඳ පුතෙක් ඒ කියන්නේ සාර්ථක වෙලාද දන්නේ අසාර්ථක නම් වුණා තව විදිහට තමයි අපේ කතාව ඉස්සරහට යන්නේ කොහොමද දැන් දෙන්නට තියෙන ප්‍රතිචාර අපි වැඩ කරන ක්ෂේත්‍රෙට මේ ආදරය කරන පිරිසක් ඉන්නවා කියලා පොඩි ළමයි එහෙම ඒ කියන්නේ පොඩි වයස අඩු දැන් උනන්දු වෙලා يعني ලංකාවත් දැන් හොඳයි මොකද මේ මං හිතන්නේ දැන් මේ ටුවරිසම් පැත්ත ගොඩක් දියුණු වෙලා තියෙන ඉතින් එතකොට මේ චාන්ස් වැඩි ලංකාවේ උනා ජොබ් එකක් හොයාගන්න හොටෙල්ස් තියෙනවා මේව තියෙනවා එතකොට ඉතින් ළමයි ගොඩක් හොයා හම්බුණා ඩුබායි වල ගොඩක් ඉන්නවා අපි දන්නේ නැතුණාට වැඩ කරන මේ ෂෙෆ්ලා ලංකාවෙන් ගිය ගොඩක් ඉන්නවා වැඩකාරයෝ තමයි ඉතින් ඔය දකිද්දි වෙනවා ප්‍රතිචාර හොඳයි ගෑනු ළමයිනුත් ඉන්නවා පිරිමි ළමයිනුත් ඉතින් මැසේජ් එකක් දානවා එයා ගැනත් අහනවා මං ගැනත් අහනවා දිනකට කොහොමද ප්‍රතිචාර මට ඉතින් එහෙම ලොකු ප්‍රතිචාරයක් නැහැ මොකද මම ගොඩක් වීඩියෝ මම YouTube වල විතරනේ ඉන්නේ කියන්නේ TikTok වල ඉන්නේ ගොඩාක් කලාතුරකින් මම හැමදෙස්සෙම වීඩියෝ කරද්දි මම තමයි කැමරාවෙන් පිටිපස්සෙන් ඉඳන් කතා කරන්නේ ඒක හන්දා ඉතින් මට ප්‍රතිචාර තියෙනවා අර සමහර කට්ටිය මං කැමරාවේ මගේ මුණ පේන්නේ නැතුණත් අර මං කියන දේ අහලා හරි කමෙන්ට් එකක් දානවා අර පිටිපස්සෙන් ඉඳන් කතා කරන අය ඇත්ත කතාවක් කිව්වේ ඒත් අර ප්‍රතිචාර කියලා ගද්දි ෂේන්ට තමයි ගොඩම ප්‍රතිචාර තියෙන්නේ අනික මේ මෙයාට තමයි ගේම ගහන්නේ ගහපු ගේම අනුව තමයි මේක ප්‍රතිචාර එහෙම නෙමෙයි මේ අර වීඩියෝ වල ක්‍රියේටිව් පැත්ත ඇවිල්ලා සම්පූර්ණයෙන්ම කරන්නේ මෙයා දැන් මං ඇවිල්ලා පෙනී සිටියට මෙයා තමයි ඉතුරු කන්සෙප්ට් එනවා දිනුට මෙයාට තමයි ඔක්කොම කන්සෙප්ට් එක එන්නේ ඊට සමග කියන්නේ ෂේනා කියලා පටන් ගන්න මම මෙහෙමයි ඩිරෙක්ට් මූ නළුවා මූ ෆිල්ම් එකේ මම මෙහෙමයි කියන්නේ ෂේනා කතා කරන් විතර වුණා මම කැමරාව අල්ලන්න ඔබ කතා කරපන් එතකොට මෙහෙම ෂේනා මෙතන මෙහෙම ඉන්න ඕන ඒ හැමදේම කියන්නේ මේ මෝටම එකකට එකක් වෙනස් ටැලන්ට් තියෙන එකකට එකක් වෙනස් මිනිස්සු ඉතින් ඒ නිසා මේ දෙන්න හරියක් ඇත්තටම හොඳ උදාහරණයක් ඕගොල්ලන් මොන හරි ශේෂ්ත්‍රයක ඉන්නවා නම් ඒ ශේෂ්ත්‍රයේ මොකක් වුණත් කමන්නේ දැන් යුරෝපේ ගත්තත් පාරතු ගානවා කියලා කියන්නේ ඒකත් මෙහෙ වටිනාකමක් දෙන වෘත්තියක් එතකොට ඔයා කරන්නේ ක්ලීනින් ජොබ් එකක් වෙන්න පුළුවන් ඔයා කරන්නේ ඔයා කරන වෘත්තිය අදාළ වෙන්නේ නැහැ ඔයා මොකක් කළත් ඒ වෘත්තියට අදාළව ඔයා මොන හරි සෝෂල් මීඩියා හරහා ඔයාට ෆෑන් බේස් එකක් හදා ගන්න පුළුවන් නම් ඔයාගේ නොලෙජ් එක ෂෙයා කර ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔයාටත් ඔයා ඉන්න ශේෂ්ත්‍රය මේ ලෝකේ තියෙන හොඳම ශේෂ්ත්‍රය කියලා දැනේ. ඒ විතරක් නෙමෙයි ඒකෙන් තව පිරිසක් ජීවිතේ හදාගනිනේ. ඒක මාර සතුටක්. දැන් ඇත්තටම අපෙන් උනත් දෙයක් අහලා අපි ඒකට උත්තර දුන්නට පස්සේ අයි අපි ඔයාලගේ වීඩියෝ එකක් බලලා අහවල් රටට ආවා. යුරෝපෙට ආවා කියලා කියනකොට මාරම සතුටක්. එහෙම පිරිස් මේ අපිට කතා කරලා තියෙනවා. අපි හංගෙරිද්දි අපේ වීඩියෝ බලලා හංගෙරියාවේ ආපු බොහොම පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන් මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් එනං දෙන්නටම thank you very much අපිත් එක වැඩේට සෙට් වුණාට. මං ඉවර ගන්න ගෙන පොඩි කතාවක් කියන්න. තව තියෙනවා. ඔව් කියන්න පුළුවන්. තව තියෙනවා. ඔව්. නෑ මං කියන්න මම කියවන්නේ මෙහෙම ඔයාලගේ වීඩියෝ බලලා අපේ වීඩියෝ බලලා මේ ගොඩක් දිනු වෙච්ච කට්ටිය ඉන්නා කියලා දැන් මම වුණත් ඔයාගේ වීඩියෝ බලුවානේ ඒ කාලේ ඉතින් කොහොමත් දැන් හිතන් හිටියේ නැහැ නේද පටාසයි වා දැන් මේ ඔයත් එක්ක අද මෙහෙම කතා කරන්නම් වෙච්ච එක කියන්නේ ඉස්සර වීඩියෝ එකක් බලලා දැන් ඔයා ඉතාලිය ඇවිල්ලා දැන් අපි මෙහෙම එලකට ඉඳගෙන කතා කරනවා කියන්නේ ඔයාලගෙන් දෙයක් බලලා තමයි අපි ඉගෙන ගත්තේ අපි සමහර වෙලාවට ඔයාලගේ වීඩියෝ බලනවා අපිට මොකද්ද ගන්න තියෙන දේ කියලා ඒ කියන්නේ ගන්න තියෙන දේ කියන්නේ අසන්න අයියේ ඔයාගේ වීඩියෝ බල මං ආව කොපි කරලා හරියන්නේ නැහැ ඔයාගෙන් ගන්න තියෙන දෙයක් නම් අරගෙන මං ක්‍රියේටිව් වෙලා මගේ දෙයක් හදන්න ඕන අනිවාර්යයෙන් ඉතින් හැමදෙස්සෙම ඔයාලගේ වීඩියෝ බලලා තමයි අද අපි මේ වීඩියෝ එක කරේ ඉති ඒ වගේම තව පිරිසක් දිහ වෙනවා ඔයගොල්ලන්ගේ වීඩියෝ බලාගෙන ඒ කියන්නේ ජෙනරේෂන් වයිස් එනවා මගේ සිටුේෂන් එක ගත්තොත් බන් දැන් මට මේ දවස් ටිකේ මට ඇත්තටම දාගන්න වෙලාවක් නැහැ එක ප්ලැට්ෆෝම් එකකටවත් මට එහෙන දුකයි දැන් ඇයි මට කන්ටෙන්ට් එකක් දාන්න බැරි වුනේ ඒක නෑ සික් එකක් වගේ එනවා ඒ නිසා මේ ඔයගොල්ලන් ආස දෙයක් තියෙනවා නම් ලයිෆ් එකේ ඒක ඉස්සරහට කරගෙන යන ගමන් කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ට තමයි අපි මේ මැසේජ් එක දුන්නේ කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න මේ ලෝකේ මිනිස්සු ඔක්කොම ඉන්නේ වීඩියෝ බඩගින්නක කන්ටෙන්ට් බඩගින්නක ඉතින් ඒ බඩගින්න පුරවන්න ඔයාටත් කැමරා
දෙන්න පුළුවන් මේ දෙන්නගේ වෘතිය වගේම ලස්සන කන්ටෙන්ට් එකක් කරන්න ක්‍රියේටිව් කන්ටෙන්ට් එකක් කරන්න ඒ වගේ ඉතින් මේ වගේ යුරෝපේ රටකට එන්න ආසාවක් තියෙනවා නම් ඒහිනත් හැබැයි කරගන්න කියලා අපි විශ් කරනවා අපි තුන් දෙනාම අවසාන වශයෙන් මොනවද කියන්න තියෙන්නේ මේ බලන් ඉන්න ඕගලන්ගේ කුකින් බනී සෙට් එකට 2024 අවුරුද්ද ලැබුවා විතරනේ ඉතින් කියන්න ඕනේ මේ අවුරුද්දක් පටන් ගන්නකම් ඉන්නවනේ සාමාන්‍ය අදී ඉඳන් මම උදේ 6ට නැගිටිනවා අවුරුද්දක් පටන් ගන්නකම් අපි ඉන්නවනේ ඉතින් අපිත් ඒකම ඉන්නවා ඉන්නවා මේක වෙන ජනවාරි පළවෙනිදාන් පස්සේ මං හැදෙනවා ඉතින් කියන්න තියෙන්නේ මේ අවුරුද්ද ලැබුවත් එක්කම ඉතින් ඔය හිතේ තියෙන ටාගට් වලට යන්න ගොඩක් අයිට ඉතින් හම්බෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මොකද මිනිස්සු දැන් අපි මෙහෙම හිටියට අපිට සාමාන්‍යයෙන් අර වගකීම් කියන එක අඩුයි මොකද අපි ජොබ් එකක් කරනවා අපිට සැලරි එකක් එනවා ඉතින් ඔතන නැති කට්ටිය ගොඩක් ඉන්නවනේ ජොබ් එකක් හොයනවා අර්ග කරනවා සමහරවිට පවුලේ පසුබිම බලනවා බලපානවා ඒක නිසා ඉතින් හොයමින් ඉන්නවා අන්න ඒක නිසා ඉතින් මම විශ් කරන්නේ මේ කට්ටියට ඉතින් ඔය හිතන පතන හැම දෙයකටම යන්න කියලා මේ කිරියෙන් පැනින් ඉතුරු වෙ නැතත් සතුටින් සතුට පිරිනවන නම් සතුටි තෙරනවා නම් ඉතිරේ අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඉතින් ඒ කට්ටියට කියන්න තියෙන්නේ ඉතින් තමන්ගේ ටාගට් වලට යන්න ඔය වටේ පිට ඉන්න කවුරු මොනවා කිව්වත් ඒව හිතන්න එපා දැන් මෙහෙ ආපුවම මෙහෙ හිටපු ලංකාවේ හැමෝම නිකන් ලෝයස්ලා වගේ තමයි අපිට අවවාද දෙන්න ගත්තේ අනිවාර්යෙන් බලන් ගියහම දන්න දෙයක් නැහැ ඉතින් ඒක නිසා හිතන්න නැතුව තමන්ගේ ගමන තමන් යන්න කියලා තමයි ඉතින් කියන්න තියෙන්නේ මම ඔය ඉස්සෙල්ලා මගෙන් අහවන්නේ මේ අපි වීඩියෝ කරන්න කොහොමද කියලා මම අන්තිම වශයෙන් කියන්නෙත් ඒකයි දැන් අපි දෙන්න රස්සාවට අමතරව වීඩියෝ කරනව අමතරව උදේට ජිම් එකට යන අපි ෂෙඩියුල් එකක් හදාගෙන තියෙන අපේ දවස කොහොමද ගත කරන්න ඕන කියලා අර මිනිස්සු කියනවා දැන් අපේ අම්මයි තාත්තා වුණත් මං ඉතාලියෙන් පස්සේ කිව්වේ රෙස්ටුරන් රස්සාව කරන්න එපා නිවාඩුවක් නෑ ආරකන ඒක බොරු කතාවක් ඒක අපේ ෂෙඩියුල් එක අපි හදා ගන්නවා අපේ ගේම් අපි ගහ ගන්නවා දැන් අර අවුරුද්ද පටන් ගන්න කලින් දැන් අවුරුදු පටන් ගන්නකම් ඉන්නවනේ මිනිස්සු ෂෙඩියුල් එකක් හදා ගන්න දැන් හරි දැන් හදාගෙන ඔයාලගේ ගේම් ඔයාලා ගහ ගන්න හැමදාම අපි කියනවා හෙට හැදෙනවා අනිත් හැදෙනවා කියලා. දැන් තමයි අද හැදෙන්න. අද වෙනස්. දැන්. ඒ වගේම මේ අර අපි කෙනෙක්ට විශ් කරනකොට අපි ඒ කෙනාට නෙමෙයි ඔයාට විශ් එකක් කරගන්න. මම මට විශ් එකක් කරගන්න. අපි අපිට විශ් එකක් කරගමු. අපි වෙනස් වුණොත් ඉතින් අපි ඔක්කොටම වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි කියන්න තියෙන්නේ. අපි ලංකාවේ ප්‍රශ්න දකින්න නැතුව නෙමෙයි ඒවා දකිනවා. අපිට දැනෙනවා. අපි ලාංකිකයෝ වශයෙන් අපේ බොඩි එක මෙතන තිබ්බට හිත තියෙන්නේ අනිවාර්යෙන්ම. හැමෝටම විශ් කරනවා. ඕගලන්ගේ ලයිෆ් එකේ ගෝල්ස් වලට යන්න කියලා. අපි එනං අලුත් වැඩ ටිකක් එක්ක වෙනස් විදියකට හිතන සෙට් එකක් එක්ක අපි ඉස්සරහට තව ලස්සන රටයක් කරගෙන යන්න මම ඔය දෙන්නලත් විශ් කරනවා ඔය දෙන්නගේ වැඩේ ලස්සනට කරගෙන යන්න අපි වීඩියෝස් බලනවා අපිව ෆලෝ කරන්න YouTube Facebook Instagram TikTok මේ එකීමකිනුගේ හැම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකම අපි ඔක්කොම ඉන්නවා පොඩ පොඩ හරි එහෙනම් ඊළෙන් නම් හැමෝටම ජය වේවා අපේ වීඩියෝ කරන ෆෝන් එක පිටිපස්සෙ ඉන්නේ සචින් උඹට ජය වේවා ජය වෙන්න ඕනේ ජය වෙන්න ඕනේ අවුරුද්දේ අලුත් ඉදිරිය ජය වේවා ඔක්කොම චාවෝ ජය වේවා